අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල. කිරිපිටි ගෑස් සිමෙන්තිත් තිරුඟු පිටිත් අලුත් මිලට අද සිට වෙළඳ පොලේ. පළාත් සභා ඡන්දය කඩිනම් කරන්න නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට. සරසවි සිසුන්ට කොරෝනා එන්නත විශ්වවිද්‍යාලයේදීම. මගියාට පහසු වෙන්න ප්‍රාදේශීය මට්ටමින් ලංගම බස් 3500ක් ධාවනේ. දවස් 104කට පසුව ඇරපු සිඩ්නිවල අවන්හල් ආපන ශාලා ජනයාගින් පිරේ. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව නිර්දේශ කර තිබෙනවා. පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පළාත් සභා වසර 3කට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් රට තුල ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කාර්ක සභාවේදී පෙන්වා දුන්නා. එක්කයික පළාත් සභාව පාලනය කිරීම සාධාරණ නොවන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. පළාත් පාලන ආයතන සහ පාර්ලිමේන්තුව බෙවන විට සක්‍රීයව පවතිනවා. අක්‍රීයව පවතින්නේ පළාත් සභා පමණක් බැවින් මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සඳහා ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පෙරළි ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බව කාරක සභා සමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේ ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය නීතිමය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සුදුසු බවයි. එම සංශෝධනවලදී සාධාරණ කාන්තා නියෝජනයක් ලැබෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා වුණා. රටට යෝග්‍ය වන්නේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් බවට බොහෝ දිනාගේ මතය බවයි දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. කාරක සභාවේදී සාක්ෂි ලබා දුන් බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද එම මතයේ සිටින බව මෙහිදී අවධාරණය කෙරුණා. මැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීමේ විද්වත් කමිටුවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කළා. කමිටුව වෙනුවෙන් එහි සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතනවල දැනට පවතින මන්ත්‍රී දුර සංඛ්‍යාව අඩු කළ යුතුය යන්න පොදු මතය බවයි. මගේ ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් බස් රථ 3500ක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කීන්ස්ට්‍රි රණවක මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මේ වන විට අපේ බස් රථ 3500ක් පමණ ප්‍රමාණයක් ප්‍රාදේශීය මට්ටමින් ධාවනය වෙනවා. අන්තර් පළාත් සීමාවන් ලිහිල් කරගුවාම අපිට හැකියාව ලැබෙනවා අන්තර් පළාත් අතර ධාවනයත් ආරම්භ කරන්නට. ඒත් මේ වන විටත් සෞඛ්‍යාංශ සඳහා අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමක් සිදුවෙනවා සීමිත ප්‍රමාණයක සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා. රාජ්‍ය ආයතන අපෙන් ඉල්ලීමක් කරන ඕනෑම අවස්ථාවක බස් රථ යෙදවීමට සූදානම්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සේවිකාවන් ගත්තොත් ඒ අය ඍජුවම මහජන සමග ගැටෙන සේවක සේවිකාවන් කොටසක්. ඒක නිසා මේ වන විට ගමනාගමන මණ්ඩලයේ සියලුම දෙනා පායේ එන්නත්කරණයට ලක් කළ අවසානයි. පහුගිය වකවානුව තුළ පෞද්ගලික අංශයේත් කතාවට ලක් වුණා. එන්නත්කරණය කරන ලද කාඩ් පත පරීක්ෂා කරන්නට කියලා. හැබැයි ඒක නීතියක් වශයෙන් නෙවෙයි. ඒක නිසා අපිට ඒක ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. කිසියම් මාකාරකට සෞඛ්‍යංශ විසින් දැනුවත් කළා. ඒ වගේ නීතියක් ක්‍රියාත්මක වුණොත් අපි ඒ ක්‍රියාත්මක කරන්න සූදානම්. පවතින COVID-19 තත්ත්වය මත අලුත්ම දුම්රිය කාලසටහනක් අනුව දුම්රිය ධාවනය කිරීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අපි දැනට සැලසුම් කරලා තියෙනවා දෛනිකව දුම්රිය 130ක් පමණ ධාවනය කරන්න කාර්යාල සඳහා පැමිණෙන මගීන් සඳහා. එසේ දුම්රිය සේවය ලබා දීමේදී අලුතින් නගරාන්තර දුම්රියක සෙමි එක්ස්ප්‍රෙස් ට්‍රේන් හඳුන්වා දෙනවා අපි කටයුතු කරනවා. මගින් බලාපොරොත්තු වෙන්නේ මගින් තදබදයකින් තොරව තමන්ගේ ගමනාන්තය කරා ගෙන යාමට. එවැගේම දුරගමන් දුම්රිය හැකි පමණ කළුතරින් සහ රමුක්කණින් පසුව කෙලින්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට කටයුතුදලා තියෙනවා. අති සුඛෝපභෝගී මෝටර් රථයක සහ ලොරි රථයක් ගැටීමෙන් දෙල්කඳ ප්‍රදේශයේදී අනතුරක් සිදු වුණා. ඒ සමග ඇති වූ ගින්නත් සමග එම රථ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. මෝටර් රථයේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු ඇති බවයි මිරිහාන පොලිසිය පවසන්නේ.
දෙල්කඳ හන්දිය ප්‍රදේශයේ සිට අති සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් තරගකාරීව මහරගම දෙසට ධාවනය කර තිබෙනවා. ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව වම්පස තිබූ තාප්පික ගැටි අසල නවතා තිබූ ලොරි රථයකද ගැටි තිබෙනවා. දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක් වෙත ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ රැකින පැමිණි ලොරි රථයකයි මෝටර් රථය මෙලෙස ගැටීමට ලක් වුණේ. එහිදී මෝටර් රථය ගිනි කැණීමටද ලක්ව තිබෙනවා. මෝටර් රථයේ ගමන්කත් දෙදිනකුදු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනිදිවීමේ ඒකකය සහ දෙහිවල කල්කිස්ස මහනගර සභාවේ ගිනිදිවන ඒකක කඩිනමින් එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කළා. බ්‍යතර හැටන් සිට නෝවුඩ් බෙන්ච වතු අය දක්වා දහවනි වූ කැබ්‍රතයක් මාර්ගෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. කැබ්‍රතය ගමන්ගත් තරුණෙකු තුවල් ලැබූ අතර ඔහු දික්කොයි මූලික රෝහලට ඇතුළත් කෙරුණා. කැබ්‍රතයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් දහවනි වූ බස් රථයට පිටුපසින් පැමිණි යතුරු පැදියක් බස් රථය පසු කර යාමට උත්සාහ කිරීමේදී මාර්ගයේ ඉඩ ලබා දීමට කැබ්‍රතය වියදුරු කටයුතු කිරීමත් සමගයි අනතුර සිදුව තිබෙන්නේ. විශ්වවිද්‍යාල සිසුන් සඳහා කොරෝනා එන්නත් ලබා දීම සියලුම විශ්වවිද්‍යාලවලදී අද ආරම්භ වෙනවා. එය ලබන 15වනදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා. මේ අතර ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 720 දෙනෙකු හඳුනාගත් අතර කොරෝනා මරණ 35ක්ද වාර්තා වුණා. දිවේනේ සියලුම විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනවලදී කොරෝනා මර්ධන එන්නත් ලබා දීම අද ආරම්භ කරනවා. විශ්වවිද්‍යාල වෙබ්බඩවියෝසේ මේ පිළිබඳ දැනුවත් කර ඇති අතර එන්නත් ලබා ගැනීම සඳහා තමන් ලියාපදිංචි විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. දරුවන්ගේ ආචාර්යවරුන්ගේ සහ අනත් දෙන කාර්ය මණ්ඩලයේ පදිංචියට ළඟම තියෙන ඒ විශ්වවිද්‍යාලයෙන් ඔවුන්ට එන්නත් ලබා ගන්න පුළුවන්. ඔවුන්ට අදාළ විශ්වවිද්‍යාලයේ වෙත යාමට අවශ්‍යතාවයක් නැහැ. සිකුරාදා දක්වා මේ සතියේ සීලුම විශ්වවිද්‍යාලවල සහ තවත් ආයතන කීපයක විශ්වවිද්‍යාල පද්ධතියේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ අනන්‍යතාවය සඳහා විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරපු හැඳුනුම්පත ලබාගෙන එන්න ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා අපි සාකච්ඡා ආරම්භ කරන්න. විශේෂයෙන් උපකුලපතිවරුන් සෞඛ්‍ය අංශ සහ අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරලා විශ්වවිද්‍යාල ආරම්භ කරන දින තීරණය කරන්න. දැකලා තියෙනවා සමස්තයක් විදිහට වයස අවුරුදු 30 කණ්ඩායම තුල අඩුකමක් පෙන්වනවා මේ එන්නත් කරන්නේ සඳහා. ඒ නිසා අපි එහෙම යෝජනාවක් ගෙනපුවාම අද දවසේ ඉඳන් 15 වෙනි දවසා කියන මේ දවස් පහ තුලදීම රටේ විශ්වවිද්‍යාල 17 පුරාවටම මේ විශ්වවිද්‍යාල දරුවන්ට සහ කාර්ය මණ්ඩලයට වයස අවුරුදු 30ට අඩු මේ එන්නත් කරන්නේ ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා විශ්වවිද්‍යාල නොවැම්බර් මාස මැද කාලය වෙන විට අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. 30%ක් විතර වගේ ප්‍රමාණය තමයි දැන්ට එන්නත් කරන්න සහභාගී වෙලා නැත්තේ. ඒ කණ්ඩායමත් ගෙන්නලා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ප්‍රථම මේ දිත්ව එන්නත් කරණය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. එන්නත් වර්ගීකරණයෙන් තොරව තමන්ට ආසන්නම විශ්වවිද්‍යාලයට පැමිණ කොරෝනා මර්ධන එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සරසව සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා ඒ වගේම සියලුම උපකුලපතිවරුනුත් එක්ක කතා කරලා විශ්වවිද්‍යාලවලම එන්නත් කරන්නේ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත මම පැහැදිලිවම කියන්න ඕනේ. ඒ නිසා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් නැවත වරක් කරුණිකව ඉල්ලා සිටිනවා එන්නත් තෝරන්න එපා. මේ ලැබිලා තියෙන සයිනෝෆාම් එන්නත කරුණාකරලා ලබා ගන්න. මේ අතර ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් 720 දෙනා සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 526,383ක්. 32,955 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 480,097ක්. PCR පරීක්ෂණ 7,073ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,343ක් ඊයේ දිනේ සිදු කර තිබෙනවා. මේ අතර එන්නත් කරණය රට පුරා සාර්ථකව සිදුවන අතර ඊයේ දිනේදී එන්නත ලබා දුන් සංඛ්‍යාව 42,639ක්. ඒ අනුව මෙරට භාවිත කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව 1,47,03,606 දෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව 1,23,98,451 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා. මේ අතර සිමෙන්ති සහ තිරිඟු පිටි මිලද ඉහළ දැමීමටයි අදාළ සමාගම් තීරණය කර තිබෙන්නේ. එමෙන්ම වරායෙන් නිදහස් කළ ආනයනික කිරිපිටි නව මිල ගණන් යටතේ අද සිට වෙළඳපළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග අදාළ භාණ්ඩ සැපයුම්කරුවන් ඔවුන්ගේ මිල ගණන් රජයට ඉදිරිපත් කළා. ඒ අනුවයි නව මිල ගණන් නිවේදනය කෙරුණේ. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 250කින් ඉහළ දැමුණු අතර නව මිල වන්නේ රුපියල් 1195ක්. ග්‍රෑම් 400 කිරිපැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 480ක්. අද අපි කිරිපිටි වෙළඳපොළට නිකුත් කරනවා නව මිල ගණන් ඇතුළේ නිෂ්පාදන ක්‍රියාවලිය පටන් අරගෙන තියෙන්නේ. ඉල්ලලා තිබිච්ච මිල නෙමෙයි අපිට ලැබුණේ. රුපියල් 350කින් අපි ඉල්ලලා තිබුණේ. ඉල්ලලා තිබුණේ වෙනසක් විතරයි අපිට මිල වැඩි කිරීමක් නෙමෙයි. එතෙම මේ මිල ගණනොත් අපිට ලාභයක් නැහැ. අපේ නිෂ්පාදන වියදම් පුරන් තරම් අඩු කරගෙන වෙළඳපොළේ ගෙවන වෙළඳ වටිනුත් අඩු කරගෙන තමයි අපි මේ ක්‍රියාවලිය කරගෙන යන්න හදන්නේ. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ගෑස් සමාගම්ද තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිටරෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල ගණන් වන්නේ රුපියල් 2750ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වූ ලිටරෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝග්‍රෑම් 2.5ක් වූ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1101ක් වන අතර කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 520ක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2840ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1136ක්. මේ අතර කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 1005ක්ව පැවති සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1098ක්. මේ අතර තිරිඟු පිටි මිලද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. කෙසේ වෙතත් රජය පැවසුවේ අසාධාරණ ලෙස මිල ගණන් ඉහළ දැමුවහොත් භාණ්ඩ සඳහා යළි පාලන මිල ගණන් පැනවීමට පියවර ගන්නා බවයි. ජාත්‍යන්තර වෙළඳපොළේ භාණ්ඩ මිල උච්චාවචනය හේතුවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩවල මිල පාලනයක් සිදු කිරීමෙන් පළක් නොවන බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුරංග සිල්වා මහතා පෙන්වා දෙනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් අපි දැක්කා අද ගෑස් එක වැඩි වෙලා තියෙනවා 1000 ගානක්. රජය පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගෙන හිටියා. දැන් රජය විතරක් නෙමෙයි ඇමරිකාවත් ඕක කරා, චීනෙත් ඕක කරා. නමුත් ඒගොල්ලෝ ඇතහැරියා මේ මිල පාලනේ. මිල පාලනේ අතාරණ හේතුව තමයි මිල පාලනේ තුල පාරිභෝගිකට වාසියක් එන්නේ නැහැ. අවසානයේ පාරිභෝගිකට සිද්ධ වෙන්නේ ලොකු දිගු පොලිමක් යට දෙලා වැඩි මිලක් හොරට ගෙවලා අඩු ගුණාත්මක තියෙන භාණ්ඩයක් මිලදී ගන්න එක. ගෑස් සිලින්ඩරය 2000 ගානට වැඩි වෙනකොට මට වැඩි වෙච්ච ගානයි, ඔබ වැඩිතුමාට වැඩි වෙච්ච ගානයි, අර පාරේ අහිංසක වෙළඳාම් කරන මිනිස්සුන්ටයි, ගෝවියටයි හැමෝටම එකම ගාන. එකම මිල ආදායම් විවිධ. අන්න එතනදී තමයි රජ මෙතියත් තෙන්නේ. කොහොමද රජ මෙතියත් තෙන්නේ? රජර පුළුවන් උපාය ප්‍රක්‍රමෙන් කීපයක් කරන්න. එකක් තමයි ගෑස් භාවිතය සඳහා ආදේශක හදනවා. දැන් ඒක ජනාධිපතිතුමත් පැහැදිලි කළා. දැන් සූර්ය බලය සමහර වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් නම්. ඒ වගේම ඒ මිල ක්‍රම නිසා අසහන ලක්ෂණ තියෙන ජනතාවට සහනයක් දෙනවා. ඒගොල්ලන්ට ගෑස් වලින් දෙන්න බැරි නම් වෙනත් දෙයකින් දෙනවා. මේක වෙලා තියෙන්නේ තරඟකාරීත්වය අඩුකම නිසා නම් තරඟකාරීත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය අනුබලයන් දෙනවා. අද දිනේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළං ප්‍රවාහයේද වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි දැනුවත් කෙරෙන්නේ. මේ අතර නායෑම් අවදානම් සම්බන්ධයෙන්ද විමසිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. සබරගමුව, මධ්‍යම කඳුකරේ බටහිර බෑම් පැත්ත, බස්නාහිර, ගාල්ල මාතර, උතුරු වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල ගත්තම සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි තියෙන්නේ. ඒතර අද දිනේ අපි දකිනවා දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ මේ වැසි සමග වැඩිවීමක් තියෙනවා. සාමාන්‍ය සුළඟේ වේගය 5 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යනවා. නමුත් වැස්සත් එක්ක මෙම සුළං තත්ත්වයේ වේගය
වේගය තාවකාලිකව වැඩි වෙනවා. පැයට කිලෝමීටර් 60-70 දක්වා උත්තරම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව මේ මුහුදු සීමාවල කුළඟේ වේගය වැඩිවීමක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි පියෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයට පැමිණිල්ලක් අද බාර දුන්නා. බෙල්ල හිරවෙන්න දරුවන්ගේ පැහැදිලි ඉල්ලීමක් කරනවා ගුරු උද්ඝෝෂණය වහා නතර කරන්න. මේ අවස්ථාව 21 වෙනිදා පාසල ආරම්භ කරන්න මට දේශපාලන පක්ෂයක් තියෙනවා බලපෑමක් කරනවා. මම මීට කලින් මේ දේ කරන්නේ. එහෙම කිසිම ඇඟීමක් නැහැ. මේක මගේ තනි මතයක්. මම මගේ දරුවන් වෙනුවෙන් සහ සමස්ත දරුවන් වෙනුවෙන්. මේ අතර සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ තම වෘත්තියට ගරු කරන ගුරුවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හැර යන බවයි. Tamanṭa වෘත්තීය ගරුත්වය රැකගන්න අවශ්‍ය ගුරුවරු මේ සියලු වෘත්තීය ක්‍රියාමාර්ගයේ මේරු රයින් වල ඉවරයි. ටික දවසක් යනකොට ජෝසප් පිස්ටාල්ට වෙන තනියම මහා පාට බල කෑ ගන්නවා. අපි දන්නවා මේ පිටිපස්සෙන් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව චෝදනා කරනවා. කොහොම කරලා ඉවරලා අවසානයේදී මේ ගුරු සංඝන් නියෝජිත යනවා අනුර කුමාර දිසානායක මහත්තයා හම්බෙන්නේ ආයේ කාර්යාලයට. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති යටතේ සම්පූර්ණ වරදක් වෙනවා ජෝසප් පිස්ටාල්ලින් කරන ක්‍රියාවලිය. අප ප්‍රවෘත්ති තුලින් කළ හෙළිදරව්වක පළ දරමින් ගම්පහ රෝහලට රුපියල් ලක්ෂ 600ක පමණ වෛද්‍ය උපකරණ මේ වන විටත් ලැබී තිබෙනවා. කොරෝනා ව්‍යාප්තියත් සමග ගම්පහ රෝහලේ ඒ වෙනුවෙන් ප්‍රතිකාර සේවා වඩාත් විධිමත් කෙරුණා. ප්‍රතිකාර වලට අවශ්‍ය කෙරෙන වෛද්‍ය උපකරණ හා ගොඩනැගිලි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අප ප්‍රවෘත්ති තුලින් පසුගියදා අනාවරණය කෙරුණා. ඊට ප්‍රතිචාර දැක්වූ අප ප්‍රේක්ෂකයන් රුපියල් ලක්ෂ 600ක පමණ වෛද්‍ය ආධාර මෙවර විටත් ලබා දී තිබෙනවා. මාධ්‍ය වාර්තාකරණයට එහා කොස් ස්වාධීන රූපවාහිනිය කළ මෙම සේවාව අතිශයින් ප්‍රශංසනීය බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා ප්‍රකාශ කරන්නේ. ස්වාධීන රූපවාහිනිය තුලින් ජනතාව වෙත ගිය ප්‍රවෘත්තිය නිසා ජනතාව රෝහල වෙත යොමු වුණා කියන කාරණේ අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ස්වාධීන රූපවාහිනිය මාධ්‍යයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා. තමන්ගේ මාධ්‍ය වගකීම හඳුනගෙන මේ රෝහල් පද්ධතියම විශාල තර්ජනයකට මුහුණ පාපු අවස්ථාවේ ඒ අපිට ඉදිරියට පැමිණලා සේවය කිරීම පිළිබඳව උදව් උපකාර කිරීම පිළිබඳව. දැන් පුවත් කිහිපයක් ලොහුණින්. පිරිවෙන් භික්ෂු අධ්‍යාපනයේ නවීන තාක්ෂණය ඔස්සේ වැඩිදියුණු කිරීමේ අරමුණින් ශික්ෂ භික්ෂුන් වහන්සේ වෙත පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හැට නැෂනල් බැංකුව ක්‍රියාත්මක කර තිබෙනවා. කොළඹ 10 මහා විශුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙනේ ශික්ෂ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පරිගණක 10ක් පිරිනැමීම පසුගියදා සිදු වුණා. එම අවස්ථාවට පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී පූජ්‍ය වැලිමඩ ශාන්ත පරිවෙනාධිපති පූජ්‍ය වඳවල පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ වැඩම කර සිටියා. හැට නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාන් රොඩ්රිගෝ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා යුද හමුදා 72 සංවත්සරයට සමගාමී ලෙස පරිසර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක තුරු මිතුරු නව රටක් වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක සුරකිමු ගංගා සහ හුස්ම දෙල තුරු දසතින්ම ව්‍යාපෘති යටතේ කුඹුපැල දසදහසක් සිටවීම ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ පරිසර අමාත්‍යාංශයේ ඒකාබද්ධවයි එම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. අමාත්‍ය මහින්දාමරවීර මහතා තුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළුණාව මීතොට මුල්ල කොවිඩ් අතරමැදි මධ්‍යස්ථානයේ රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වුණා. ගීත ගායනා සහ නර්තනාංග රැසක් ඊට ඇතුළත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එම මධ්‍යස්ථානයේ හෙදකාරි මණ්ඩලය සහ සෞඛ්‍යකාරි මණ්ඩලය ප්‍රසංගය සංවිධාන කර තිබුණා. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රසිරි ගජනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. පසු 1:55 සිට අපගේ පෑම් පැපුවත් විකාශයේ බලපොරොත්තු වන ඔබට සුබ දවසක්.